අද මේ වීඩියෝ එක මම ගේන්නේ YouTubersලට. ඉතින් YouTubersලා කියන්නේ YouTube එකට videos upload කරලා YouTube එකේ හරහා යම් කිසි මුදලක් උපයන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට තමයි YouTubersලා කියන්නේ. ඉතින් හැම YouTuber කෙනෙක්ම කැමති YouTube එකට videos නිකන් දාන්න නැතුව සල්ලි එන විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් ඒකට ටිකක් කට්ට ගන්න වෙනවා. ඉතින් YPP එහෙමත් නැත්නම් YouTube Partner Program. ඉතින් මේ ක්‍රමය හරහා තමයි YouTube එකෙන් අපිට ප්‍රධාන වශයෙන් සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ. ඉතින් ලංකාවේ අද උදේ 6ත් 5මාරත් අතර channel ගොඩකට මෙන්න මේ Partner Program කියන එක disable වෙලා තියෙනවා. ඒ වගේම ටික දෙනෙක්ට මේ YouTube Partner Program එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇයි මෙහෙම වුනේ? අද මම කතා කරන්න යන්නේ YouTube Partner Program එක ඇයි සමහරක් YouTube වලට YouTube එකෙන් දෙන්නේ නැතුව disable කරලා තිබුණේ. disable කරලා තිබුණාට පස්සේ ඉතින් වාට මේක ආය review කරලා ආය දවස් 30කින් ඔයාලට apply කරන්න පුළුවන්. අද මම කතා කරන්න යන්නේ ඇයි මේක වුනේ කියලා. ඉතින් ඔයත් YouTube එකෙන් සල්ලි හොයන්න කැමති කෙනෙක් නම් ඔයාලට YouTube එකට දාන්න හොඳ creative හොඳ නිර්මාණශීලී අදහස් videos තියෙන කෙනෙක් නම් ඔයා videos හදන්න පුළුවන් කෙනෙක් නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම ඉස්සරහට videos කීපයක් ගෙනම් කොහොමද YouTube channel එකක් පටන් ගන්න YouTube එකට videos upload කරන්න කොහොමද මේ හැම දෙයක් ගැනම ඉස්සරහට මම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් අද උදේ මට ගොඩක් YouTubers ලා message කරලා දුන්නා. 20ක් 30ක් විතර message කරලා තිබුණා. අයියා ඇයි මේක channel එකටම හම්බුනේ නැති උනේ? ඇයි මෙහෙම උනේ කියලා. ඉස්සලම කියන්න ඕනේ YouTube partner program එකට ලෝකේ මිලියන ගණක් ඉල්ලනවා. හරිද? මේ මිලියන ගණක් ඉල්ලද්දී YouTube එක තීරණය කරා මේ ජනවාරි ඒ කියන්නේ අගු 2018 ජනවාරි මාසේ ආව අලුත් නීතියක් ආවා. සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් ඊට පස්සේ views 10000ක් watch time එක ඒ කියන්නේ සම්පූර්ණ videos වල එකතු බලලා තියෙන කාලය විනාඩි 240000ක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ දේවල් කරාට ඉතින් මේ දේවල් ගොඩක් ඉක්මනට ඕනම YouTube එකට videos upload කරන කෙනෙක්ට ගොඩක් ඉක්මනින් සපුර ගන්න පුළුවන් දෙයක් වුණා. ඉතින් මේ දේවල් සම්පූර්ණ කරගෙන YouTuber කෙනෙක් YouTube එකට videos upload කරන කෙනෙක් අර YouTube partner program YouTube partner program කියන්නේ YPP කියලා කෙටින් කියනවා. ඉතින් මේකට ඉල්ලුවා. ඉල්ලුවට හම්බුනේ නැහැ. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් මම කලින් කෝනේ මිලියන ගණක් ඉල්ලනවා මේ YouTube partner program එක කියලා. ඉතින් මෙහෙම ඉල්ලද්දි YouTubers ලා කියනවා YouTube එකෙන් කියනවා අපි ප්‍රධාන වශයෙන් අපි සල්ලි හොයන්නේ YouTube එකේ අපි videos උඩ videos يعني videos එක play වෙන කලින් ඊට පස්සේ videos මැද අග තව අපේ PC එකෙන් යනවා නම් උඩ යට හැමතැනම ඇඩ් වෙනවා තමයි අපිට සල්ලි හොයන්න පුළුවන් වෙන අපිට ගණක් ගෙවන්න YouTube එකෙන් එහෙම කරලා තමයි අපිට සල්ලි එන්නේ YouTube එකෙන්. ඉතින් මේ වැඩේට දැන් ඔයා හිතන්නකො ලංකාවේ තියෙනවා උදාහරණයක් විදිහට මොකක් හරි ඔළුවේ ගන්න ෂැම්පු එකක් කියන සංසිලිප් තියෙනවා. ඊට පස්සේ තව සන්ලයිට් මේ වගේ එක එකයි තියෙන කියන්නකො. ඉතින් YouTube එකෙන් කියනවා YouTube එකට ඇඩ් දාන්න අය අඩුයි හැබැයි ඇඩ් පෙන්වන්න ඉන්න අය වැඩි කියලා. මොන එකක් YouTubers ලා කියලා තියෙනවා. එතකොට දැන් අපි බන්තුවන කලින් මිලියන ගාණක් මේ පාර්ට්නර්ෂිප් එකට ඉල්ලනවා කියලා. ඉතින් YouTuber YouTube එකට ප්‍රශ්නයක් වෙලා තියෙන ඉතින් මේ හැම කෙනෙක්ටම AdSense approval එක දෙන්න බෑ. ඒකිනුත් ඔයා හිතන්න මම ලංකාවේ නම් වශයෙන් channel වල නම් කියන්නේ නැහැ. සමහරක් channel තියෙනවා කිසිම තේරුමක් නැහැ මොකක් හරි බොරු හැල්ලක් හොයාගෙන ඒක කියවලා views ගන්නවා. ඉතින් මෙයාලාගේ සල්ලිත් හොයනවා. දැන් මේ වෙද්දි ඒ කියන්නේ gossip channel ගොඩක් නะ. ඉතින් මේ වෙද්දි ඒ channel වල monetization එක disable වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට තාමත් disable වෙලා නැති channel උත් අනිවාර්යෙන් බලාගෙන ඉන්න ඒ channel උත් disable වෙනවා. ඉතින් මේක කරන්න හේතුව තමයි YouTube දැන් ඔයා ඒවා travel කරන කෙනෙක් කියලා ඔයා හිතන්නේ. ඔයා video එකක් හදනවා පට්ටම මහන්සි වෙන travel කරද්දි. හරිද? ට්‍රැවල් කරද්දී කැමරා උස්සන් හිටියන ඕනේ වැස්සට දෙවෙනවා අවුවට පිච්චෙනවා මේ වගේ පොඩි මහන්සියක් දැන් YouTube එක දන්නවා ට්‍රැවල් වීඩියෝ එකක් කරද්දී YouTube එකට දාද්දී මෙයා මේ විදිහට මහන්සියක් ඉන්නේ වැඩ කරලා තියෙන කියලා. හැබැයි gossip කරන කෙනෙක් gossip වීඩියෝ කරන එයාගේ දෙට් වෙලා කම්පියුටර් එකෙන් වීඩියෝ එකක් මොකක් හරි බොරුවක් හොයාගෙන ඒක හදුවා කියලා YouTube එක ඒකත් දන්නවා. ඉතින් ඒක හින්දා තමයි YouTube එක හොඳ නිර්මාණශීලී channel වලට විතරයි හොඳ creative channel වලට විතරයි මේ YouTube partner program එක දෙන්නේ. ඉතින් ඒක හින්දා ඔයාගේ channel එක ඒ විදිහට ඔයා කරගෙන යන්න ඕනේ. කෙනෙක්ට ආවට පස්සේ ඔයාගේ channel එක බලන්න පුළුවන් වෙනවා. කෙනෙක්ට ආවට පස්සේ ඔයා මේ videos හදන මහන්සි වෙලාද? එහෙම නැත්නම් කොහේ හරි තියෙන දේවල් ටිකක් ඇදලා දාලා ඔයා videos හදන්නේ. එහෙම කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. මගේ YouTube එකට YouTube partner program එක හම්බෙලා තියෙනවා. එතකොට මගේ YouTube එකට මගේ
YouTube account එක මම මාසෙකට යම්කිසි මුදලක් උපයනවා. ඉතින් ඒ මුදල කොච්චරද කියලා දැන් ඔයාලා අනිවාර්යෙන් අහයි. ඉතින් ඒ ගැන මම ඉස්සරහට මගේ පළවෙනි පේමන්ට් එක ගත්තට පස්සේ ඉස්සරහ මාසේ ඉස්සරහ ඊගා දෙන මාසේ 22 25 අතර අනිවාර්යෙන් මට පළවෙනි පේමන්ට් එක හම්බ වෙනවා. එතකොට මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. හරි. දැන් ඉතින් ඔයාලා බලන් හිටියේ මේ වීඩියෝ එකේ මම දාල් දෙපි thumbnail එකේ කොහොමද ඇයි මෙහෙම වුනේ කියලා, ඇයි මේ YouTube partnership එක ගන්න බැරි වුනේ කියලානේ. ගන්න බැරි වෙන ප්‍රධාන හේතුව මේකයි. මම කලින් වීඩියෝ එකක් කරලා තිබ්බා don't apply monetization without watching this video කියලා මම වීඩියෝ එකක් කරා. ඒකෙදි මම කතා කරා copyright සහ community guideline කියන මොනවද කියලා. ඔයාගේ channel එකේ කිසිම copyright එකක් තිබ්බනම් ඔයාට ඔයාගේ channel එක reject වෙන්න හේතුවක් වෙනවා. community guideline එකක් තිබ්බනම් ඒකත් reject වෙන්න හේතුව වෙනවා. මම මොනවද මේ community guideline කියන්නේ, මොනවද copyright කියන්නේ කියලා වීඩියෝ එකක් කලින් කරලා තිනවා. ඒ වීඩියෝ එකේ link එකක් මම පළවෙනි description එකේ දාන්න, ගිහිල්ලා බලන්න. ඒ දේවල් විතරක්ම සම්පූර්ණ වුණාට දැ ඔයාගේ channel එක ඔයා එක category එක සමහරක් අය මම දැක්ක tech video දාන ඒ අස්සට සින්දු දාලා, ඒ අස්සට තව කොහරි කතාවක telegram එකක කැලක් දාලා. ඉතින් ওই දේවල් හින්දා තමයි මේ YouTube partner program එක හම්බෙලා නැත්තේ. තව දෙයක් කනෙක්ට් ආවට පස්සේ ඔයාගේ පිළිවෙලක් තියෙනවා channel එකේ. channel එකේ එකම thumbnail එක කියන්නේ එකම font එකකින් thumbnail එක අපි හදන්න ඕනේ. මොකක්ද දැන් thumbnail එක කියන්නේ කියලා. හයි thumbnail එක කියන්නේ කෙටියෙන් මම කියන වීඩියෝ එකක් ප්ලේ කරන්න කලින් අර සිංහලෙන් ටයිප් කරලා දිනවා දැන් මගේ channel එකට ගියලා පස්සේ photo එකට තමයි කියන්නේ thumbnail එක කියලා. ඉතින් මේ thumbnail එක ඔයාලා ගොඩක් ලස්සනට නිර්මාණය කරන්න ඕනේ. මොකද YouTube එකකින් ඇවිල්ලා බලද්දී මේ thumbnail එක ලස්සනට තිබුත් අපිට මේ channel එක ගැන පොඩි අදහසක් ගන්නත් පුළුවන්. අපිට වෙනවා channel එකට ගියලා පස්සේ channel එක පිළිවෙලක් තියෙනවද ලස්සනයිද? ඒ දේවල් හැම දෙයක්ම channel එකකින් පේනවා. YouTube එකෙන් 2014 කලින් YouTube 2014 කලින් මේ YouTube partner program එක අපිට approval වෙලා තියෙන automatic තමයි වෙලා තියෙන්නේ. copyright නැත්තම් community guideline මුකුත් නැතිනම් automatic තමයි මේ දේවල් apply වෙලා තියෙන්නේ. ඉතින් දැන් එහෙම නෙවෙයි. දැන් YouTube එක කියන්නේ කෙනෙක් පුටුවක වාඩි වෙලා අපේ channel එක බලනවා. බලලා තමයි approval එක දෙන්නේ. ඉතින් මට මතකයි හරියටම වීඩියෝ එක මම දැන් කරන්න මාස දෙකකට කලින් තමයි මගේ channel එකට approval එක හම්බුනේ. ඉතින් ඊට කලිනුත් මාස දෙකකට කලින් ලංකාව channel වලට channel වගේකට approval දීලා තිබ්බා. ඉතින් ඔයත් අනිවාර්යෙන් ලැහත් වෙන ඔයගේ channel එකත් අනිවාර්යෙන්ම review කර, ඒ කියන්නේ මේ disable වෙලා තියෙනවා තව මාස දෙකකින්. දවස් 30කට පස්සේ reapply කරන්න පුළුවන්. reapply කරලා ඔයගේ videos ටික අයින් කරලා ඒ හැම දෙයක්ම කරලා ඔය channel එක ලැහැස්ති කරලා තියාගන්න. ඊගොඩ තව මාස දෙකකින් ඔයාට ආයෙත් ඉල්ලන්න පුළුවන් මේ YouTube partner ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් අවසාන වශයෙන් කියන්න තින්නේ ගොසිප් පැත්තට යන්න එපා. ගොසිප් පැත්තට ගිහිල්ලා හවදාත් YouTube එක හරහා සල්ලි හොයන්න බෑ. ඒකින්ද ගොසිප් පැත්තට යන්න එපා. ඔයාලට මොකක් හරි කෑම් හදන්න පුළුවන් නම් ඊට පස්සේ ඔයාලට මොකක් හරි මොන හරි අර එක එක කාඩ් තියෙන බර්ත්ඩේ කාඩ් ඒ වගේ දේවල් හදන්න පුළුවන් කෙනෙක් නම් ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ට්‍රැවල් කරන්න, ට්‍රැවලින් වීඩියෝස් හදන්න පුළුවන් කෙනෙක් නම් ඊට පස්සේ ඔයාලට මොකක් හරි ලී සම්බන්ධ කරගෙන බඩු වැඩි වගේ දේවල් කරන්න පුළුවන් කෙනෙක් නම් ඔයා ඒ පැත්තට යන්න. ඉතින් අපේ තියෙන නිර්මාණශීලී හැකියාවන් තමයි මේ YouTube එකට දාන්න ඕනේ. එහෙම දැම්මොත් විතරයි අපිට YouTube එක හරහා සල්ලි ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහට ওই කොසිප් අරන්ම නම් ඒව හැම දෙයක්ම ට්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් වෙලා ඉස්සරහට හොඳ නිර්මාණශීලී YouTube channel තමයි අපිට ට්‍රෙන්ඩ් ලිස්ට් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ට්‍රෙන්ඩ් ලිස්ට් එක දැන් වේදි තියෙන්නේ කවුරු හරි ඒක දූෂණය කරා, මැරුවා, වෙඩි තිබ්බා, මොකක් හරි ඔය දෙයක් සම්බන්ධ මුල් කරගෙන වීඩියෝස් හදපු ඒවා තමයි ට්‍රෙන්ඩ් ලිස්ට් එකේ තියෙන්නේ. ඉතින් තව ටික කාලෙකින් ඒ දේවල් උත් නැති වෙනවා. ඒකින්ද ඔයා channel එකක් දැන් ඔයා හිතනවා නම් ඔයාගේ channel එක මේ වගේ කවලමේ ඔයා gossip උත් දැම්මා, tech videos දැම්මා, travel videos උත් දැම්මා, මේ හැම දෙයක්ම ඔයාගේ channel එකේ දාලා තියෙන්නේ. හරි? මෙහෙම දාලා තියලා දැන් ඔයා හිතනවා නම් ඔයාගේ channel එකට දැන් මේ channel එකකින් වැඩක් නැහැ, මේක දැන් disable වෙච්ච එකක් කියලා නැහැ, එහෙම එකක් නැහැ. ඔයාට පුළුවන් ඔයා තීරණය කරන්න. මම මේ videos ටික ඔක්කොම මේ videos හොඳයිද, මේක නිර්මාණශීලීද මොකක්ද කියලා ඔයා තීරණය කරන්න. අගල වීඩියෝස් ටික ඔක්කොම ඩිලීට් කරලා දාන්න කියලා අලුතෙන් channel එක පටන් ගන්න. ඔයාලා නම වෙනස් කරන්න, ඊටවසේ ෆොටෝ ප්‍රොෆයිල් පිච් එක, channel art එක වෙනස් කරන්න, YouTube එකෙන් ඔයාලට දවස් 30ක් දීලා තියෙනවා reapply කරන්න. මේ අඩුපාඩු හදාගෙන යාලා කියන්නේ channel එක අලුතෙන්ම app මේ දවස් 30කින් පස්සේ එයාලට review කරන්න දෙන්න. ඊට පස්සේ එයාලා ඔයාලගේ channel එක ගැන බලලා කියන්න කියලා තමයි කියන්නේ. එහෙනම් වීඩියෝ කිපරයි, තියෙන ප්‍රශ්නත් පල්ලෙහා comment කරන්න.
අනිවාර්ය මම ඉස්සරහට YouTube එක කොහොමද සල්ලි හොයන්නේ ඇත්තටම YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන් ටිකක් මහන්සියක් ලොකු ගාණක් හොයන්නත් පුළුවන් ඒ දවල් හැම දෙයක්ම ගැනම ඉස්සරහට වීඩියෝස් කිහිපයක් ගෙනවා YouTube එක සම්බන්ධ කරගෙන ඒ වගේ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට දැනගන්න YouTube එක හරහා සල්ලි හොයන්න ආසාවෙන් ඉන්න අයට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා ඒ වගේ මේ වීඩියෝ එක ලයික් එකක් දාලා යන්න channel එක subscribe කරන්න නැතු see pro youtube channel එක බලලා රතු පාට බටන් එක click කරලා channel එක subscribe කරන්න එන video එක ඉවරයි මේ video එක බලපුවාට ගොඩක්ම ස්තුතියි එහෙනම් කියලා නම් ඔබට සුබ දවසක්